අද අපි සෝදානම් වෙන්නේ අබ්දුල් කලාම්ගේ අපූර්ව ජීවිතෙන් විස්තර ටිකක් ඕගොල්ලන්ට කියන්න. ඉන්දියාවේ 11 වෙනි ජනාධිපතිවරයා ලෙස 2002 වසරේදී පත්වුණු ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම් එරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ුත් ගෞරවාදරයට පත්වුණු චරිතයක්. ඔහුගේ පත්වීමේදී ಭಾರತೀಯ ජනතා පක්ෂය සහ ඉන්දියා ජාතික කොංග්‍රසය එක්ව සිය ඡන්දය භාවිත කළා. ඔහු තම දුර කාලයේ එක් වාරයකට පමණක් සීමා කළ අතර ඉන්පසුව යලිත් දේශකයෙකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තා. ඉන්දියාවේ න්‍යෂ්ටික බලවතෙක වීම පිටපස සිටි අයෝමය ශක්තිය වන්නේ ආචාර්ය කලාම් තමයි. අපි අද එතුමා පිළිබඳ මතක කිහිපයක් බෙදාගමු. මේ ඇතැම් කතා කියවද්දී ඔහු කෙතරම් උසස් මිනිසෙක්ද යන්න ඔබට වැටහෙන නොඅනුමානයි. විද්‍යාඥයන්ට ගරුකල විද්වතා වරක් ඉන්දියා විද්‍යාඥයන් පිරිසක් ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ගුවන්තොටුපළ වෙත පැමිණියේ යුරෝපා අභ්‍යවකාශ අංගණයේ පැති චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. පුදුමයකට මෙන් ගුවන්තොටුපළේ නිලධාරියෙක් එම විද්‍යාඥයන් පිරිසව ප්‍රභූ පර්යන්තයේ වෙත රැගෙන යනු ලැබුවා. තමන් සතුව පවතින්නේ සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් බව ඔවුන් පවසද්දී අදාළ නිලධාරියා පැවසුවේ මීට පැය කීපයකට පෙර ගුවන්තොටුපළ හරහා විදේශ සංචාරයක නිරත වූ ඉන්දියා ජනාධිපතිවරයා විසින් මෙවැනි විද්‍යාඥයන් කණ්ඩායමක් පැමිණීමට නියමිත බවත් ඔවුන්ට උසස් අයුරින් සැලකිය යුතු බවත් ගුවන් යානා පරිපාලනින් ඉල්ලා සිටි බවයි. දරුවන්ව ප්‍රදර්ශනයට ගෙන ගිය ආචාර්ය කලාම් ඉන්දියා න්‍යෂ්ටික වැඩසටහන සඳහා ආචාර්ය කලාම් නායකත්වයේ දෙමින් සිටියේදී ඔහු යටතේ සිටි එක්තරා සහායකයෙකු තමන්ට 5:30ට වැඩ නිම කළ යුතු බව පැවසුවා. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ තම දරුවන්ව ප්‍රදර්ශනයක් සඳහා රැගෙන යා යුතු බවයි. කෙසේ නමුත් ඔහුගේ රාජකාරි බහුල වීම නිසා රෑ බෝවනතුරු ඔහුට ඉන් නිදහස් වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. සිය දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමට නොහැකි වූයේ යන කනගාටුවෙන් නිවසට පැමිණි ඔහු පුදුමයට පත් වූයේ තමන් කාර්යබහුල වී සිටින බව දුටු සිය ප්‍රධානියා වන ආචාර්ය කලාම් නිවසට පැමිණ දරුවන්ව ප්‍රදර්ශනය වෙත ගෙන ගිය බව දැනගන්නට ලැබුණ නිසායි. කමක් නෑ කන්න. කැලිෆෝනියාවේ පැවති අන්තර්ජාතික අභ්‍යවකාශ සංවර්ධන සමුළුවක් සඳහා සහභාගී වූ ආචාර්ය කලාම් හමුවීමට ඉන්දියා සිසුන් පිරිසක් පැමිණි අතර ඒ මොහොතේදී ඔහු තම රාත්‍රී ආහාරය ගනිමින් සිටියා. ශිෂ්‍ය පිරිස සමග කතාවට වැටුණු ඔහු තමන් කමින් සිටි ආහාර පිඟානෙන් යමක් ගැන කමින් කතා කරන ලෙස එම සිසුන්ට කියා සිටියා. අබ්දුල් කලාම්ගේ දැඩි පෙරැත්ත කිරීම මත එම සිසුන් කෑම බෙදා ගනිමින් පිළිසඳරේ යෙදුණා. තාප්පවලට කටු ගසනවාට විරුද්ධ වන ආචාර්ය කලාම් තමන් යටතේ පැවති එක්තරා ව්‍යාපෘතිය සිදු කරන ගොඩනැගිල්ලේ ආරක්ෂාව පිළිබඳ රැස්වීමක ප්‍රධානත්වයේ ගැනීම වරක් ආචාර්ය කලාම්ට සිදු වුණා. එහිදී රැස්ව සිටි පිරිසගේ තාප්පවල ආරක්ෂාව සඳහා වීදුරු කටු යෙදිය යුතු බවට අදහසක් මතු වුණා. නමුත් ආචාර්ය කලාම් ඊට සිය දැඩි විරෝධය පළ කළා. එසේ කළහොත් කුරුල්ලන්ට තාප්පේ මත වැසීමට අවස්ථාව නොලැබෙන බවත් ඔවුන්ට තුවාල සිදුවිය හැකි බවත් ඔහුගේ තර්කය වුණා. ජනාධිපතිතුමාගේ ආරාධිතයෝ ආචාර්ය කලාම් වරක් තම පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පවත්වන ලද උත්සවයක් සඳහා සපත්තු මහන්නිකු සහ කුඩා හෝටලයක හිමිකාරියෙකුට ආරාධනා කරනු ලැබුවා. තමන්ට කිසිත් නොමැති දුප්පතෙක්ව සිටි සමයේදී තම මිතුරන් බවට පත්ව සිටි මේ දෙදෙනාව ජනාධිපති ධූරියට පත්වීමෙන් පසුව වුවත් ආචාර්ය කලාම් අමතක කර තිබුණේ නැහැ. ප්‍රතික්ෂේප කළ පුටුව බරණස පීඨ විශ්වවිද්‍යාලයක උපාධි පිරිනැමීමේ උත්සවයක් සඳහා සහභාගී වූ ආචාර්ය කලාම් වේදිකාව මත තබා තිබූ ආසනයක හිඳ ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ එහි තිබූ අනෙක් ආසනවලට වඩා ඒ විශාල වීම නිසායි. ඔහුගේ ඉල්ලීම වූයේ එම අසුන උපකුලපතිවරයාට හිමි විය යුතු බවයි. කෙසේ නමුත් උපකුලපතිවරයාද එහි හිඳ ගැනීම ප්‍රතික්ෂේප කළ අතර අවසානයේදී අබ්දුල් කලාම් වේදිකාවේ තිබූ අනෙක් පුටු හා සමාන පුටුවක් ගෙන්වාගෙන ඉඳගත්තා. වේදිකාවෙන් බැසා ආචාර්ය කලාම් තවත් වතාවක ආචාර්ය කලාම් උත්සව සභාවක් අමතමින් සිටියේදී විදුලි බලය එන හිටියා. මේ අවස්ථාවේදී වේදිකාවෙන් බැස අදාළ ගොඩනැගිල්ලේ මැදට ගොස් රැස්ව සිටින පිරිස තමන් වටා රවුමක් ආකාරයෙන් එක්රොක් වන ලෙස ඔහු පැවසුවා. ඉන්පසු ඔහු කිසිදු මයික් එකක් නොමැතිව සිය දේශනේ පවත්වාගෙන ගියා.